නික්මයාම පොතේ තුන්වෙනි සහ හතරවෙනි පරිච්ඡේදවල අධ්‍යයනකයි අපි යදී සිටින්නේ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, මෝසෙස් නිදහසට කාරණා කියනවා. මිනිස්සු නිදහසට කාරණා කියනවා. අපි නිදහසට කාරණා කියනවා දෙවියන් වහන්සේට සේවය නොකරන්න, දෙවියන්න්සෙත් එක්ක ඇසුරු නොකරන්න, උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවයේ නොපවතින නිදහසට කාරණා කියනවා. හැබැයි දෙවියන්න්සෙ මේ හැම එකකටම පිළිතුරු දෙනවා. අපි අද ඉන්නේ තුන්වෙනි නිදහසට කාරණාව සම්බන්ධවයි. මොකද්ද කියන්නේ? හතරවෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය. තුන්වෙනි කාරණාව නිදහසට කාරණාව මෝසෙස් දෙන. ඒගොල්ලෝ ඇහුම්කන් දුන්නේ නැත්නම් මොකද වෙන්න යන්නේ? ඒක තමයි ආගේ ප්‍රශ්නේ. දැන් යා දෙවියන් වහන්සේ ගැන මේ මිනිසුන්ට ගිහිලා කියන්න ගියාම මිනිස්සු මට ඇහුම්කන් දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? හතරවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කියනවා, එවිට මෝසෙස් පිළිතුරු දෙමින් හොඳයි ඔහු මා විශ්වාස නොකොට මාගේ හඬට සවන් නොදී සමිදානන් වහන්සේ ඔබව ඔබට දර්ශනය නොවුසේකයි කිව්වොත් කුමක් කරන්නද ඇසීය. බලන්න දැන් මේක තමයි යාගේ නිදහසට කාරණාව. යා කියනවා, ස්වාමිනි මිනිස්සු මට ඇහුම්කන් දුන්නේ නැත්නම් මොකද කරන්නේ? දැන් මෝසෙස් බය වෙලානේ මෙතන ඉන්නේ, මිනිස්සුන්ට බය වෙලා ඉන්නේ. මිනිස්සු මෝසෙස්ට මෝසෙස් දෙවියන්වහන්සේ ගැන මිනිසුන්ට කියන්න ගියාම මිනිස්සු මොන ආකාර ප්‍රතිචාරයක් මෝසෙස්ට දක්වයිද කියන එක ගැන බයක් තමයි මෝසෙස්ට දැන් තියෙන්නේ. තැතිගැන්මක් මෝසෙස්ට තියෙන්නේ, තැතිගැන්මක්. ඒක ගැන එයා ගොඩක් කරදර වෙනවා මේ වෙලාවේදී. මිනිස්යන් එයාට දක්වන ප්‍රතිචාරය ගැන එයා කරදර වුණා. ඔයයි මමයිත් එහෙම නෙමෙයිද? මනුෂ්‍යෝ අපිට දක්වන්නා වූ ප්‍රතිචාරය ගැන, අපි කියන දෙයට දක්වන්නා වූ ප්‍රතිචාරය ගැන මොන තරම්නම් කරදර වෙන මිනිස්සුද වයි මමයි, මොන තරම් කනස්සලු වෙන මිනිස්සුද වයි මමයි, නේද? අරයා මොකක් කියයිද, මෙයා මොකක් කියයිද, නේද? මිනිස්සු දක්වන ප්‍රතිචාරය ගැන කරදර වෙනවා. ඉතින් ඔයා දන්නවද දෙවියන් වහන්සේ මෝසෙස්ට කියනද, කමක් නැහැ කමක් නැහැ, එහෙමද මිනිස්සු කියන, එහෙනම් ඔන්න නිකන් ඉන්න කියන්න තු, එහෙම කිව්වද? නෑ නෑ. දෙවනාසේ කියනවා, මොකද උන්නාසගේ ප්‍රතිචාරය, මම කරන්න පටන් ගත්ත, ඔයාගේ තුලින් කරන්න පටන් ගත්ත වැඩේ ඉවර වුණාම ඒගොල්ලෝ ඔයාට ඇහුම්කන් දෙයි, මාව විශ්වාස කරන්න. ඒක තමයි දෙවනාසගේ පිළිතුර මෝසෙස්ට. මම ඔයා තුල දැන් වැඩක් පටන් අරගෙන තියෙන්නේ, ඒක මම කරගෙන යනවානේ. ඔයා දිගට මේ වැඩේ යෙදී ඉන්න. ඒ වැඩේ අවසාන වෙනකොට දෙවියන් වහන්සේ කවුද කියන එක ඒගොල්ලෝ දැනගනි. උන්වහන්සේ ක්‍රියා කරන්න යනවනේ. ඒකනේ අර පල්ලෙහාට යනකොට කියන්නේ, උන්වහන්සේ මෝසෙස් හරහා ලොකු හාස්කම් ගොඩක් කරනවානේ. මෝසෙස් හරහා හාස්කම් කිරීමේ බලය මෝසෙස්ට දෙන්දි දෙනවානේ දෙවියන් වහන්සේ හතරවෙනි පරිච්ඡේදයේ පල්ලෙහාට යනකොට, නේද? අර අතේ තියෙන සැරයටි අරගත්තා, මේ සැරයටින් කරන පුදුමාකාර හාස්කම් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ අභිමුඛය සනාථ කරනවා ඒක තුළින්. ඒක නිසා මේකෙදී හතරවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ තුන්වෙනි නිදහසට කාරණේ මෝසෙස් ඉදිරිපත් කරනවා, ඒගොල්ලෝ මට ඇහුම්කන් දුන්නේ නැත්නම් මොකද වෙන්නේ යන්නේ. එයාට අරගලයක්, බය සම්බන්ධව එයාට තිබුණු පොරබැදිල්ලක්. මිනිස්සු මොකක් කියයිද දන්නේ නැහැ, මිනිස්සුන්ගේ මොන ප්‍රතිචාරයක් දක්වයිද දන්නේ නැහැ. දෙවියන් වහන්සේ උත්තර දෙනවා, බය වෙන්න එපා, මං ඔයත් එක වැඩ කරගෙන යනකොට ඒගොල්ලෝ දැනගනී මං කවුද කියලා. අදත් එහෙමයි ප්‍රේමාන්තේනි, නිදහසට කාරණා කියන්න එපා. ස්වාමිනි ඔබ වහන්සේ ගැන මම ගිහිලා කිව්වා මේ මිනිස්සු මොන ආකාර ප්‍රතිචාරයක් දක්වයිද කියලා, ඔයාට අදාළ නැහැ. යසාය පොතේ 6 පරිච්ඡේදයේ 9 පදේ ඉඳලා ඉස්සරහට කියනවා, ඒගොල්ලෝ ගිහිල්ලා කියන්න මමයි ඒ වැඩේ කරන්නේ, ඔයා ගිහිල්ලා කියන්න. දෙවියන් වහන්සේ ഇതു ටික බලාගනි. ඒක නිසා අපිට තියෙන්නේ උන්වහන්සේ කිව්ව දේ කරන්න. නිදහසට කාරණාව නොකිය. අපි උන්වහන්සේගේ දරුවෝ, උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන උන්වහන්සේගේ සාක්ෂිකාරයක් වෙන්න. එසේ කරන්නට දෙවියන් වහන්සේ ඔබට අදත් උන්වහන්සේගේ කරුණාව දානය කරන සේක්වා. ජේසු පීතා ඔබ සියලු දෙනාටම